මාගිතුන් වහන්සේ අද මේ කාල වෙන විට අරිතුන් වහන්සේ මේ හෙළබිමේ පවතින මේ ඔය බුදු පියාණන් වහන්සේගේ කාලේ ඔය අරිතුන් වහන්සේලා එහෙම වැඩ ඉඳපුවා ඓතිහාසික ස්ථාන ගොඩක් තැන්වල අද වෙන විට අර මේ මුස්ලිම් අය පදිංචි වෙලා ඒ අය දැන් ඒ ස්ථාන එයාලගේ මේ අයිතියක් වත්කමක් විදියට තියෙනවා අරිතුන් වහන්සේ. දැන් මේක මේ ඇත්තටම මේක මොකද්ද මේ? ඒකත් විපරිණාමය. සබ්බේ ධම්මා විපරිණාම තේරුම් ගත්තා නම් සබ්බ සියලු දේ නිච්ච දේ සුඛ දේ යත් දේ පාටින් නතුණා නම් ඒ මිනිසුත් මිනිස්සු. කොහොමාරි ඒ මිනිසුන්ගේ අයිතියට අරගෙන. දැන් බුදුහාමුදුරුවන්ගේ පාද ස්පර්ශය පැවැත්වූ සිරිපතුලක් අර මුස්ලිම් වෙලෙන්ඩෝ ඔය වාකරයේ තිබිච්ච බෝධීන් වහන්සේ ගාව සුනාමියෙන් පස්සේ අරංගියා මදීනානුවරට මක්කමට ගිහිල්ලා මෙන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ සිරිපතුල ගෙනාවා කියලා අදත් මුස්ලිම් සියලු දෙනා අපේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලකට වඳිනවා. ඒ එකම දැන් එතකොට ඔය මුස්ලිම් අයත් අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ සිරිපතුලට වඳින්න. අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය තමා මොහමත්තුමා ගත්තේ. එකම මුලක්. නමුත් ඒ රටේ විදිහට ඒක රෝපණය කරලා ඒක පවත්වාගෙන ගියා. ඒකයි උනේ. ඉතින් ඒක නිසා මේ පොළොන්නරු යුගයේ අග භාගයේදී මුස්ලිම් මෙලෙන්ඩෝ ලංකාවට එනවා. මේ එන මුස්ලිම් මෙලෙන්ඩෝ එක්වරක් ආවා නිසංගමල්ල රජුරුවන්ගේ අවසාන කාලේ. මේ රටට ලොකු සුනාමියක් ඇහිල්ලා ඔය කඩින් පොතේ තියෙනවා ගම් 100,000 ගානක් මුදුපත් වුණා කියලා. එතකොට මේ මුස්ලිම් මෙලෙන්ඩෝ මේක දන්නේ නැහැ. ආවා බඩු පටවගෙන ආවට වෙළඳාම් කරන්න මිනිස්සු හිටියේ නැහැ. සුනාමියෙන් ඔක්කොම මුදේ නම් කිලෝමීටර් 50ක් 60ක් විතර ඔක්කොම සුනාමියට අහුවෙලා මිනිස්සුන්ව ගෙවල් දොරවල් කඩලා ගිහිල්ලා මිනිස්සුන්ව මැරලා විනාශ වෙලා අදවගෙන මේ ඒ කාලේ ඉතින් මුස්ලිම් මෙලෙන්ඩෝ ආවා බඩු පටවගෙන නැවේ. කවුරුවත් නැහැ මිනිස්සු විකුණන්න. හැබැයි මීට පෙරත් මුස්ලිම් මෙලෙන්ඩෝ ආව ගමන් අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ කියලා ඒක මහමත්තුමාගේ කතාවන් නිසා සිරිපතුලට වැඳලා තමයි සියලු වෙනදාන් ආරම්භ කරන්නේ. ඒ සිරිපතුලු තිබුණේ ඔය වාකරේ මුදායිනේ. දැන් ආවම කවුරුවත් නැහැ අයිතිකාරයෙක් මිනිස්සුත් නැහැ. දැන් සිරිපතුල තියෙනවා. දැන් සිරිපත් අර බඩු ටිකෙන් පොඩ්ඩක් අයින් කරලා බඩු විකුණන්න මිඩියකුත් නැහැ. සිරිපතුල නැවට පටවාගෙන ගිහිල්ලා මදීනා නුවරට මෙන්න අපේ ශාස්ත්‍රූන් වහන්සේගේ සිරිපතුල ගෙනාවා කියලා ඔය මක්කමේ ගිහිල්ලා තැන්පත් කරලා එදා ඉඳන් මුස්ලිම් කාර්යෝ ඔක්කොම වඳිනවා. අපේ මේ බුදුහාමුදුරුවන්ගේ සිරිපතුලට වඳින්න. ඒ වගේ විපරිණාමයට පත් වෙනවා. ඒක ගණන් ගන්න එපා. හරි.